ජීවිතයක වටිනාකම දන්නා මිනිසුන් ඇතෙන්මයිනේ අතලොස්සක පිරිසක් කියලා කිව්වොත් ඒක වැරදි නැහැ. මොකද ඒකට හේතුව තමයි ගොඩක් අය හිතන්නේ තමන්ගේ ජීවිතය ගැන විතරයි. අනිත් අයට මොන දේ සිතුණත් කමක් නැහැ කියලා වැඩ කරන මිනිස්සු ඕනේ තරම් ඉන්නවා. ඒ වගේම ජීවිතයක වටිනාකම දන්නේ මිනිස්සුත් ඕන තරම් ඉන්නවා. පුංචි දෙයටත් එන කොටගෙන ගහමරා ගන්න මිනිස්සු බිහිවෙන්නේ අන්න ඒ නිසාමයි. ජීවිතයක වටිනාකම දන්නා පුද්ගලයෙක් කවදාවත් තව කෙකුගේ ජීවිතයට කිසිදු හානියක් කරන්නේ නැහැ. තමන්ගේ ජීවිතය වගේම අන් අයගේ ජීවිතත් රැක ගන්න බලන්නේ අන්න ඒ නිසා. ඉතාලියේ අධිවේගී මාර්ගයක කිනිකින දෙවමින් තිබූ මෝටර් රථයක් තිබුණා. ධාවනය වන අතරතුර ඇති වූ හදිසි තත්ත්වයක් හේතුවෙන් සිදු වූ මෙම අනතුරින් රථයේ සිර වූ රියදුර පිටතට ඒමට නොහැකිව ජීවිතයත් මරණයත් අතර සටනකට මැදිව සිටියා. මේ සිදුවීම සිදුවන මොහොතේදී බොහෝ දෙනා ඒ දිහා බලා සිටියා මිසක ඔහු බේරා ගැනීමට කටයුතු කරේ නැහැ. ඈතට වී සිතේ නරඹමින් සිටි ඉතාලි ජාතිකයන් කිසිවකුත් ඒ අස්සලට ලං නොවු අතරම අවුරුදු 17ක පමණ පිරිමි දරුවෙක් අත තිබූ ජංගමදර කතනෙන් සිතේ වීඩියෝ කත කරමින් සිටිනුද දිස්සුණා. ඒ අතරතුර තම රැකියාව නිමා කර නිවස වෙත යමින් සිටි ශ්‍රී ලාංකික තරුණයෙකුට දක්නට ලැබෙන්නේ මෙම සිදුවීම ඒ අතරතුරදී. ඉතාලියේ සුපිරි වෙළඳ සංකීර්ණයක සේවය කරන ඔහු නමින් අසංක ඉරෝෂන් අත්නායකයි. සිය පිරිඳ සහ දරුවන් දෙදෙනා සමග ඉතාලියේ මිලානෝහි වෙසෙන මොහුගේ මව්පියන් මෙන්ම සොහොයුරන් දෙදෙනාද ජීවත් වනුයේ ඉතාලියේමයි. කෙනෙකුගේ දුකකදී කරදරයකදී ක්ෂණිකව හදවත උණුවීම ශ්‍රී ලාංකිකයන්ගේ ගතියයි. එම මහත්මා ගුණය පසක් කරමින් ගිනි චාලාවට මැදිව තිබූ මෝටර් රථයේ දෙස තවත් බලා සිටීමට හෝ නොදැක්කස්සේ මගහැර යාමට ඉරෝෂාන්ට හැකියාවක් තිබුණේ නැහැ. රාත්‍රී 11ට අසන්න ලෙස වේලාව සටහන්ව තිබූ මොහොතේ ඉතාලි ජාතිකයන් 50 දෙනෙකු පමණ තම වාහනයද නවත්වාගෙන සිටියේ නරඹමින් සිටියේ චිත්‍රපට රූගත කිරීමක් නරඹන ලෙසයි. මෝටර් රථයේ සිරව සිටි රියදුරු ගලවා ගැනීමට රැස්ව සිටි ඉතාලි ජාතිකයන්ගෙන් උදව් ඉල්ලා සිටි අසංකට සුබදායක ප්‍රතිචාරයක් හිමුණා. තව දුරටත් කාලයේ අපතේ හැරීමේ තේරුමක් නොමැති තැන තනිව හෝ රියදුරුකේ දිවි ගලවා ගැනීමේ අරමුණින් ඉරෝෂන් ඒ දෙසට දිව ගියා. යන්න එපා, ඔයාටත් අනතුරක් වෙන්න පුළුවන්. පසුපසින් ඇසුණු අනතුරු ඇඟවීම ගැන ඔහු කිසිදු තැකීමක් කළේ නැහැ. රියදුරු අසුනේ සිටියේ වයස් අවුරුදු 25ක් පමණ වන තරුණයෙකි. ගිනි ගන්නා රථය පණ කැන්වීමේ අසීරු උත්සාහයක නිරතව සිටි ඔහු අධික ලෙස බීමත්ව සිටින බව ඉරෝෂන්ට වැටහෙන්නට වැඩි වේලාවක් ගත වුණේ නැහැ. කාරයේ දොරගුළු හැර ගැනීමට ඉරෝෂන් අසීරු උත්සාහයක යෙදුණත් එයින් කිසිදු පළක් වුණේ නැහැ. පිටුපස කොටසේ ඇතිව තිබූ ගින්න ඉතාමත් වේගෙන් ඉදිරිපසට පැතිරෙමින් තිබුණේ ඉරෝෂන්ව දැඩි ලෙස අපහසුතාවයට පත් කරමින්. ඉන් නැගුණු අධික රස්නය මෙන්ම අවට සිසාරා පෙතිරුණු දුමාරය නිසා ඔහුට හුස්ම ගැනීමට පවා නොහැකි තත්ත්වයක් ඇතිවෙමින් පැවතුණා. නමුත් අමු අමුවේම මනුෂ්‍ය ජීවිතයක් දැවී යාමට ඉඩ දීමට කිසිලෙසකත්ම නොහැකි. රියදුරු අසන පැත්තේ පිහිටි දොරකුරු වලට මෙන්ම කවුළුවටද නොනත්වා පයින් ගසා ඒව විවෘත කර ගැනීමට උත්සාහ කළද එම උත්සාහය අසාර්ථකව විශාල මානසික පීඩනයකටත් වෙහෙසටත් පත්ව සිටි ඉරෝෂන් කලබලයෙන් වටපිට බලද්දී දෙනෙතට හසුවේ මාර්ගයේ අතර තිබූ කල් කැබෙල්ලකි. දේහේ කසගෙන යන්නාට තොත්තරේ කසත් පිහිටට එනසේ කෙනකෙන තැවෙන රතේ සිටි ජීවිතය බේරා ගැනීමට ඔහුට පිහිටට ආවේ එම කල් කැබෙල්ලයි. තවත් තත්පරයක්වත් ප්‍රමාද නොවී එය අතටගත් ඉරෝෂන් වියරු වැටුණාක් මෙන් ඉන් රථයේ වීදුරුවට ගැසුවේ මේ තමාට ලැබුණු අවසාන අවස්ථාව බව සිතට දැනී තිබූ බැවින් කැටි කිය වීදුරුවෙන් ඇතුළට අත දමා රියතුරාගේ ආසන පටි ගලවා දමන මොහොත වන විට ගිනිතෙල් රථයේ ඉදිරිපස අසුන ආක්‍රමණය කර අවසන්. කෙලින් කටින් සිට ගැනීමට අපහසු තරමින් මත්වතුර පානය කළ රියදුරාද වත්තන් කරගෙන ඉතා අපහසුවෙන් ඇවිදිමින් තරමක් දුරින් ඔහු වාඩි කරවා තමාද ඒ අසනෙන් හිඳගත්තා පමණි. බෝම්බයක් පිපිරෙනාසේ මහත් හඬ නගමින් රථයේ පුපුරා ගියේ ගිනිතෙල් විසින් ඉන්ධන ටැංකිය ආක්‍රමණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි. තත්පරයක් හෝ ප්‍රමාද වූයේ නම් සිදුවන දේ අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ. ඉරෝෂන්ගේ ජීවිතයටද සිදුවන්නට තිබුණේ මහත් අනතුරකි. ඉරෝෂන් විසින් මුදාගත් තරුණයා ගිලන් රථයක දමාගෙන රොහල විත රැගෙන යනු ලැබුවා. ගිනි නිවන ලිලධාරීන් පැමිණියේ ඊටත් පසුවයි.
ඔවුන් විසින් මෝටර රථය නිමා දැමුවද ඒ වන විටත් ඒ සම්පූර්ණයෙන්ම හානියට පත්ව අවසන්. තම ජීවිතය ගැනද නොතක මේ සිදු කළ මෙම වීරක්‍රියාව අකුරක් නැර ඉරෝෂන්ගේ වචනයෙන්ම අසසෙටි ඉතාලි පොලිසිය මෙන්ම ගිනි නිවන හමුදාවද ඔහුට ප්‍රශංසා කළා. කාගේ කවුද කියවත් නොදැන දෙවි කලවා දුන් රියදුරු තරුණයා පිළිබඳවද නිවසියන්ට පැවසූ අවස්ථාවේ ඔවුන් ප්‍රථමව අධික ලෙස භීතියට පත්ව තිබුමුත් පසුව කළ ක්‍රියාව සම්බන්ධයෙන් තම සතුට ප්‍රකාශ කළා. ඉතාලියේ පුවත්පත් කිහිපයක මෙන්ම රූපවාහිනී නාලිකාවකද මෙම වික්‍රමය ගැන පුවත් විකාශය වුණා. එරට පදිංචි යහළු යහළියන් මෙන්ම ඉතාලි ජාතිකයන්ද පුද්ගලිකව කතා කර ඉරෝෂන්ට පැසසුම් කළා. අධික ලෙස බීමත්ව රියපැදවීමේ චෝදනාවට ඉතාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා බව පවසා තිබූ කිනිකත්‍රිය රියදුරා මේ වන තෙක් ඉරෝෂන්ට හමු වී නැහැ. මනුෂ්‍ය ජීවිතයක් කලවා ගැනීම සිය එකම අරමුණ කරගනිමින් ඇවිලෙමින් තිබූ කිනිජාලාවක් මැද අපේත සටනක් කළ ඉරෝෂන්ගේ උපන්කම අම්පාරයි. අම්පාර ඩීඑස් සේනානායක විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ හදාරා අවසන් වූ විගසම ඉතාලියේ බලා පිටත්වන විට ඔහුට වයස අවුරුදු 17 ලැබුවා පමණයි. එතෙන් සිට මෙම වික්‍රමය සිදු කරන මොහොත වන තෙක් එනම් තමන්ට වයස අවුරුදු 38ක් වනතුරුත් ඉතාලියේ වාසය කළද ශ්‍රී ලාංකික ගතිය ඔහුගෙන් මැකී තිබුණේ නැහැ. ලෝකයේ තරුණම ත්‍රස්තවාදී කල්ලියක් වන LTTEM එල්ලකලේද ශ්‍රී ලාංකික පුතුන්නේ එවන් අභිමානයත් නැවතත් ජාත්‍යන්තරයේ රඳවමින් ශ්‍රී ලාංකික තරුණයා විසින් සිදු කළ මෙම මහා නර්ග දක්ෂකම අගය කිරීමට ලක්විය යුතුයි. ශ්‍රී ලාංකිකයන් වශයෙන් එය අප සැමකේම යුතුකම. මෙවැනි තරුණයන් ඇත්ත වශයෙන්ම හරිම විරලයි. තමන්ගේ ජීවිතය ගැන විතරක් සිතන මිනිසුන් අතරේ මෙවැනි උතුම් මිනිසුන් මොළමහත් ලොවටම වාසනාවකේ. තමන්ට ආදරණීය බිරිඳක් සහ දරු දෙදෙනෙකුත් සිටින බව අමතක කරමින් තමන්ගේ ජීවිතයත් පරදුවට තිබෙමින් තව කෙනෙකුගේ ජීවිතය පෙරා ගන්නට ගියේ ඔහු අන්නේ ඒ නිසාමයි. ඒ මහත්මා කතිගුණය ඔහු තුල තිබෙන්නේ ඔහු ශ්‍රී ලාංකිකයෙක් නිසාමයි. නමුත් බොහෝ දෙනා තමන්ගේ ජීවිතය ගැන සිතනවා විනා අනිකාට කියම් කරදරයක් දුකක් විපතක් උණු වේදී ඒ නරඹනවා මිසක් ඔවුන්ට කළ හැකි උපකාරයක් සිදු කරන්නේ නැත. ඉතාලි ජාතික තරුණයා ගෙනගත් රථයේ සිර වී සිටියේදී බොහෝ දෙනා සිදු කර තිබුණේ එය වීඩියෝ ගත කිරීම සහ ඒ දිහා බලා සිටීම පමණකි. කිසිවකුගෙන්වත් උදව්වක් නොලැබෙද්දී තමන්ගේ සටන අත්හරින්නට ඉරෝෂන් කිසිලෙසකත්ම කටයුතු කරේ නැහැ. මෙවැනි පුද්ගලයින්ගෙන් මුළුමහත් ලෝකයටම ගත හැකි ආදර්ශ බොහෝමයි. එනම් තමන් ජීවත්ව සිටිනා වූ කෙටි කාලය තුළදී තමන්ගේ ජීවිතය වගේම අන් අයගේ ජීවිතය ගැනත් සිතමතා කටයුතු කිරීමයි. එනම් තමන්ගේ ජීවිතයට වටිනාකමක් තියෙනා වගේම සෑම පුද්ගලයෙකුගේම ජීවිතයට වටිනාකමක් තිබෙනවා. අපිට කිසියම් පුද්ගලයෙකුට උදව්වක් උපකාරයක් කළ හැකි අවස්ථාවක් ලැබුණහොත් ඒ අවස්ථාවේදී ඔවුන්ට උදව්වක් උපකාරයක් කිරීමට පෙළඹීමට පසුබට වන්න එපා. මොකද තමන් කරන හොඳ දේ විතරයි සැමදාමත් තමන්ට ඉතුරු වෙන්නේ. ඒ නිසාවෙන් ජීවත් වෙන ටික කාලයේදී තමන්ගේ ජීවිතය වගේම අන් අයගේ ජීවිතයටත් ආලෝකයක් දෙන්න පුළුවන් නම් ඇත්තෙන්ම ඔහු උතුම්ම මිනිසෙක් බවට පත් වෙනවා. ඉතින් මෙවැනි වීරක්‍රියාවක් කරපු අසංක ඉරෝෂන් අත්නායකටත් අපි සුබ පතනවා. ඒ වගේම ඔහුගේ අනාගත ජීවිතය සාර්ථකත්වයට පත් වේවා කියලා අපි සුබ ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වීඩියෝවෙන් ඔබ යමක් දැනගත්ත නම් වීඩියෝ එකටත් ලයික් එකක් දාලා ඔයාලගේ වටිනා අදහසක් පහතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම